මෙම ප්‍රකාශය අපේ රටේ අවි බලයේ තිබෙන මුදල් බලයේ තිබෙන ඒ වගේම අන්නද්දමේ පුහුණුවලත් කණ්ඩායම් සිටින සමාගමක් සහ දේශපාලනයෙන් අතර ගනුදෙනුවක් තමයි මා මේ ඉදිරව කරන්නේ. මේ ගනුදෙනුව පිළිබඳව වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රකාශ කරා වර්තමාන ආණ්ඩුව වංචනිකයන්ට දඬුවම් දෙනවාද නැද්ද කියලා බලන ලිට්මස් පරීක්ෂාව තමයි මේ අවන්ගාඩ් ගනුදෙනුව. නමුත් දැන් පෙන්눔 කරමින් තිබෙන්නේ එම ගනුදෙනුවේ ලිට්මස් පරීක්ෂාවේ ආණ්ඩුව අසමත් බව. ඉතිය පුද්ගල තරාතිරම පුද්ගලයා සතු දේශපාලන බලය නිල බලය හෝ මුදල් බලය මත ක්‍රියාත්මක වන්නේ නම් එයින් වඩාත්ම පීඩාවට පත්වන්නේ මේ රටේ සාතිසිය බහුතරයක් වූ දුප්පත් පීඩිත ජනතාවයි. මේ රටේ පොලිසියත් අන්දනාගාරයත් අධිකරණයත් තම අනසකට යටත් කරන්නේ දුප්පත් ජනතාව පමණක් බවත් මුදල් බලය හා දේශපාලන බලය ඇත්තන්ට නීතිය යටපත් වන අයුරු අවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් නීතිපති වාර්තාව සනාථ කරනවා. 2012/10 මාසයේ 20 පෙර මුහුදු ආරක්ෂක සේවාව පවත්වාගෙන යන ලැබුවේ නාවික හමුදාව වූ අතර පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ජාතික ආරක්ෂාවට බරපතල ලෙස බලපෑම් කළ හැකි මුහුදු ආරක්ෂක සේවාවේ පූර්ණ වගකීම අවන්ගාඩ් සමාගම වෙත පවරා දෙනු ලැබුවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 ආවගන්ති යටතේ රටේ ආරක්ෂාවට බලපාන කාරණා සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ රටේ ජනාධිපතිවරයා විසින්. එහෙත් එවැනි තීරණයක් ජනාධිපතිවරයා විසින් ගෙන නැහැ. ඔබේ පළවෙනි ප්‍රශ්නේ මෙවැනි ජාතික ආරක්ෂාවට බලපාන තීරණ ගැනීමට ආරක්ෂක ලේකම්වරයාට බලය තිබේද? එසේ බලය නොමැත්තේ නම් ඔහුට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියලා දැනගන්න කැමතියි. 1. නයිජීරියා තානාපති වශයෙන් සේවය කළ ASP ලියනගේ මහතා ලංකාව වෙනුවෙන් අවන්ගාඩ් නයිජීරියා සමාගම අතර ඇති කරගත් ගිවිසුමකට මැදිහත්කරුවෙක් ලෙස අත්සන් කරනවා. මේ පුද්ගලික සමාගම් දෙකක් අතර ගනුදෙනුව. ඒ සඳහා ඔහුට බලය පවරා ඇත්තේ කවුරුෙක් විසින්ද? අවන්ගාඩ් ජාත්‍යන්තර ආරක්ෂක සමාගම සමග ඇති කරගත් ගිවිසුම අනුව ආවෙන අවිගබඩාවක් ලංකා මුහුදු සීමාවේ පවත්වාගෙන යාමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. සියලු අවිගබඩා පවත්වාගෙන යා යුත්තේ ජාත්‍යන්තර මුහුදු සීමාව තුළයි. ඒ වගේම භාවිතා කරන සෑම ගිනි අවියක් සඳහාම end user certificate එකක් තිබිය යුතු බව දක්වා තිබෙනවා. ඒ අනුව සෑම ගිනි අවියක්ම ඒ රටවල ලියාපදිංචි බලපත්‍ර සහිත ඒවා විය යුතුයි. ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවත්වාගෙන යා යුතු පාවෙන අවිගබඩාව ගාලුවරා ස්ථානගත කිරීමට අවසර දුන්නේ කවර බලධරයෙකු විසින්ද? ඒක මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන. සෑම අවියක්ම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් තිබේ. එසේම ගාලුවරාය තුළ පවත්වාගෙන යන මෙම පාවෙන ආයුධ ගබඩාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය දැනුවත්ව සිටියාද? මා ඉදිරිපත් කරන්න ගරු කතානායකතුමනි 2015/1/18 වෙනි දින ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිතුමාට ලද තොරතුරක් අනුව ගාල්ල වරායතුල ගාල්කර ඇති මහනුවර නැමැති නෞකාව අවිය ආයුධ ඇති බව ඒවා ඉවත් කිරීමේ කාර්යයක නිරත වී සිටින බවද ලද තොරතුරක් අනුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තා කරමින් ගාල්ල පොලිසිය විසින් ඉදිරි පරීක්ෂණ සඳහා අවසරයි ඉල්ලා සිටිනවා. මෙන්න ගාලු පොලිස් ස්ථානාධිපතිතුමා පොලිසියට ඉදිරිපත් කළ ලද වාර්තාව. මෙම පරීක්ෂණවලදී මෙම මහනුවර නැමැති දැව පාවෙන අවිගබඩාවක් ලෙස පවත්වාගෙන යන බවත් 20/20 ප්‍රමාණයේ කන්ටේනර් 22කින් යුත් මෙම නැවේ කන්ටේනර් 20ක 20කම අවි සහ උණ්ඩ තැන්පත් කර තිබෙන බවත් ඒවා විදේශීය මුහුදු ආරක්ෂකයන් විසින් මෙම දේශයට පැමිණෙන අවස්ථාවලදී අවිගබඩා කිරීම සඳහා භාවිතා කරන ඒවා බවත් අනාවරණය විය. මෙම ක්‍රියාදාමය අවන්ගාඩ් පුද්ගලික ආරක්ෂක සේවාව මගින් සිදු කරන බව අනාවරණය වූ අතර 2012 සැප්තැම්බර් මාසේ 18 වෙනි දින සිට අවන්ගාඩ් ආයතනයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන අතර ඊට ප්‍රථම මේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉටු කරන ලද බව අනාවරණය විය. මෙසේ පුද්ගලික ආරක්ෂක සේවාවක් මගින් එම ක්‍රියාදාමය ඉටු කිරීම තුළින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් හා අවදානමක් ඇති බවට කරුණ අනාවරණය වී මෙම අවිසහ උණ්ඩ කුමක් හෝ අපරාධයකට සම්බන්ධ කර ගැනීමෙන් පසුව එම ස්ථානයට ගෙනවිත් නැවත ගබඩා කරන්නේ ද යන ගැටළු සහගත තත්වයකි. එසේම රටේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට පරිබාහි අවි විශාල ප්‍රමාණයක් භාවිතා කර නීති විරෝධී කණ්ඩායමක් රට තුළ සැරිසරන්නේද යන්න පිළිබඳ විමර්ශනය කරමි. තවද විමර්ශනයේදී අනාවරණය වූයේ අවන්ගාඩ් ආරක්ෂක ආයතනය මගින් ශ්‍රී ලංකා දක්ෂිණ නෞකා කඳවුරේ කන්ටේනර් 2ක අවිසහ උණ්ඩ ගබඩා කර ඇති බවයි. ඒ සම්බන්ධව දකුණු පළාත් නාවික ආඥාපති රියර් අද්මිරාල් DEC ජයකොඩි මහතාගේ ප්‍රකාශය අනුව වැඩිදුරටත් අහුරු වූයේ එම කන්ටේනර් 2කට අමතරව රත්නාලංකා පුද්ගලික ආරක්ෂක ආයතන මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ මූලයේ සේවා වනිතා ඒකකී ගොඩනැගිල්ලේ කාමර 3කින් යුත් විශාල අවිගබඩාවක් පවත්වාගෙන යන බවක් තියෙනවා. ඒ රත්නාලංකා ආරක්ෂක සේවයේ ආරක්ෂක රාජකාරිය සඳහා අවිනිකුත් කරන බවත් ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලනයකින් තොරව එම පුද්ගලික ආරක්ෂක සමාගමකින් පාලනය වන්නක් බවයි. මෙසේ විශාල අවි ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණයකින් තොරව පුද්ගලික ආරක්ෂක සේවය තුළ භාවිත කිරීමේ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවේද යන්න පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යමි. එසේම මෙම අවි ශ්‍රී ලංකා රජය මගින් ඇනවුම් කළ අවිද එසේ ඇනවුම් කිරීමට ඇති නීත්‍යානුකූල බලය අපරිහාර්ය යන්න පිළිබඳ විමර්ශනය සිදු කරමි. මේ තමයි පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව. පසුව ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වුණා. අවන්ගාඩ් සමාගම සතුව ස්වයංක්‍රීය ගිනි අවි 3154 සහ ඒ සඳහා භාවිත කරන උණ්ඩ 770,000 ගාලුවරාය තිබූ මහනුවර නැවේ කන්ටේනර් 7ක ගබඩා කර ඇති බව අනාවරණය වුණා. ශ්‍රී ලංකාව ඇතුළත භාවිත කරන ගිනි ආයුධ නීත්‍යානුකූල වීමට නම්
ඒ සඳහා ගිනි අවි පාලකගේ අවසර පතක් එක් එක් කවිය සඳහා නිකුත් කර තිබිය යුතුයි. ශ්‍රී ලංකා පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාව සතු අවි ආයුධ නිශ්චිත ඔවුන්ගේ ඉන්වෙන්ටරි වල ඇතුළත් වෙනවා. ඊට පරිබාහිරව කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ගිනි අවි ආඥාපන අතර පරිබාහිරව ගිනි අවි භාවිත කිරීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. ඒ අනුව මෙම සීලු ගිනි අවි නීති විරෝධී ගිනි අවි වෙනවා. ඊවුසු මනුව මෙම ගිනි අවි සඳහා එන්ඩ් යූසර් සර්ටිෆිකේට් එක පවන්නේ නැහැ. මම හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ. එක් එක් ගිනි අවි සඳහා නීත්‍යානුකූල ලේඛන මොනවාද? එම අවි අධීක්ෂණය කරන්නේ කවුද? මේ රට දැනගන්න ඕන. ස්වයන් ක්‍රීය ගිනි අවි කන්ටේනර් ගණන් පුහුණුවල හමුදා සබලුන් දහස් ගණනක් ඉන්න සමාගම. ඒක මේ පාර්ලිමේන්තුව රෙල්දරව් කරනවා. මම මෙම සභාවට යෝජනා කර සිටිනවා. මේ සියලු අවි ආයුධ නීති විරෝධී ආයුධ. මේවා විවිධ ජාවාරම් සඳහා යොදාගෙන තිබෙනවා. අවි ජාවාරම් පිළිබඳ තොරතුරු සීමාසල වරිකු වශයෙන් සේවය කළ කපිතාන් USK දිසානායක මහතා ලබා දුන් පැමිණිල්ලක සඳහන් වෙනවා. දරු කතානායකතුමනි, එම ආයතනයෙන් වැඩ කරලද කපිතාන් දිසානායක මහත්මයා විසින් ඉදිරිපත් කරන ලද ඒසකීර්ති රණවිරු කපිතාන් SK දිසානායක එතුමා විසින් ඉදිරිපත් කළද මිල මම සභාගත කරනවා හෑන්ඩ්සාට් එකට අතුලත් කරන්න කියලා මේ රටේ ජනතාව දැනගන්න. මෙම ආයුධ රටතුල හෝ පිටත විවිධ අපරාධ ක්‍රියාකාරම් සඳහා යොදා නොගත් බවට ලබා දෙන සාධකයකම පටවෙන් අපි ගබඩාවේ ඇති ආයුධ අතරින් සීමාසල වරුන් වෙත නිකුත් කරන ආයුධ සඳහා බුකින් නෝට් එකක් මගින් ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය ලබා ගත යුතු තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ එවැනි අනුමැතියක් ලබාගෙන තිබෙනවාද? එසේ අනුමැතිය ලබාගත් පසු ලබාගත් ආයුධ ප්‍රමාණය කොපමණද? ඒ කවර රටවල ආයුධ සඳහාද? මේ දක්වා සීමාසල වරුන් වෙත නිකුත් නොකළ අවි වර්ග සහ සංඛ්‍යාව කොපමණද? මේ පාර්ලිමේන්තුව දැනගත යුතු මේ අවි පාවිච්චිුනේ කොහොමද කියලා. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැතිතුම මා ඉදිරිපිට ඉන්නවා. පැවති විමර්ශන සමාලෝචනයකදී ආණ්ඩුව ප්‍රබලයින් දෙදෙනි ඒ වන විට අධිකරණ භාරව සිටින තිබූ එවන්ගාඩ් හිමිකරුගේ විදේශ ගමන් බලපත්‍ර ඉන්දාස් කිරීම නිර්දේශ කරන ලෙස තමන්ට දන්වා සිටි බව නීතිපති පාර්ලිමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් සුවද ගම්ලත් මහතා ප්‍රකාශ කරා. ඔහු කිව්වා අධිකරණ භාරයේ තිබුණු අද අධිකරණ භාරයේ තිබුණු පාස්පෝර්ට් එක ගමන් බල විදේශ ගමන් බලපත්‍රය එළිපත් කිරීම සඳහා අමාත්‍යවරයෙක් මැදිහත් වුණා කියලා. ජන අත්‍රා අමාත්‍යවරයාගේ වංචා දූෂණ කමිටු උපදේශකවයි. දැන් අමාත්‍යවරයෙක් ඔහු ඔහු මැදිහත් වුණා කියලා ප්‍රකාශ කරා. සුවද ගම්ලත් මහතා අගමැතිවරයා හිටපු සාකච්ඡාවක. එසේම සොලිසිටර් ජෙනරාල් සුවද ගම්ලත් මහතා ජනාධිපති හමු වී එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් වගකීම් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නදයි විමසා සිටි බව අනාවරණය වුණා. සුවද ගම්ලත් මහතා ගිහිල්ලා ජනාධිපතිවරයෙන් අහනවා මෙම ගනුදෙනුව පිළිබඳව කෝටාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න පුළුවන් අත්අඩංගුව වෙන ගැනීම නිකුත් නිවේදනයක් නිකුත් කරන්නද කියලා ජනාධිපතිවරගේ විමසා සිටිනවා සුවද ගම්ලත් මහත්මයා සොලිසිටර් ජෙනරාල් වරේ. ඒක ඔහු අක්‍රමාත්වරයා සිටපු සාකච්ඡාවකදී ඔහු එසේ ඇසූ බව ඔහු විසින්ම ප්‍රකාශයට පත් කරා. එසේම සොලිසිටර් ජෙනරාල් සුවද ගම්ලත් මහතා ජනාධිපති හමු වූ එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් වගකීම් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නද විමසා සිටි බව අනාවරණය වුණා. එහෙත් ඊළඟ සතියේදී පැවති විමර්ශන ප්‍රගතිය පිළිබඳ රැස්වීමකදී සුවද ගම්ලත් මහතාම එවන්ගාඩ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපරාධ චෝදනා නැති බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා හමු වී කරලද විමසීම සම්බන්ධයෙන් ඔහුගෙන් කරලද විමසීමේදී ජනාධිපතිවරයාගෙන් එවැනි විමසීමක් කළ බව ඔහු පිළිගත්තා. අග්‍රාමාත්‍යවරයා මුලසුන හිටියා. නමුත් මේ පිළිබඳ අදාළ ලිපිගනුව බාරව කටයුතු කළ නීතිපති පාර්ලිමේන්තුව අවුරුදු 25කට අධික පළපුරුද්දක් ඇති. දැනගන්න ඕනේ තමන්ගේ ජේෂ්ඨ නිලධාරීන් විමර්ශනය කරලා සුවාදීන ඉදිරිපත් කරන චෝදනා අධිකරණයට ගොනු කරන්න. මාස ගණනක් පොලිසියේ නීතිපති දෙපාර්තමේන්තුව අවංක නිලධාරී කැපවීමෙන් ගොනු කරන චෝදනා ඔහු එකතන එක පෑන් පහරින් නිෂේධනය කරන්නේ කොහොමද? නීතිපතිවරයාට මෙවැනි අසීමිත බලයක් ලැබුණේ කෙසේද කියලා අපි දැනගන්න කැමතියි. නීති විරෝධී අවි වලට නීති අනුකූල අවි කියලා කියන ඔහුට පුළුවන්ද? අපි නීතිපතිවරයාට කියනවා තමා තමාගේ තනතුරේ බලය අවභාවිත කරන්න එපා කියලා.
ඔහු දෙපාර්තමේන්තු ප්‍රධානී. ඔහු මෙම සභාව ඉදිරියට ගේන්න ඕනේ. ඔහු මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර සපයන්න ඕනේ. ඔහු මේ ගරු සභාවට කියන්න ඕනේ සල්ලි තියෙන දේශපාලන බලය තියෙන අයට එල්ලවන චෝදනා පමණක් යටපත් වෙන්නේ කොහොමද කියලා. පසුගිය රජයේ දූෂිතයන්ට ඇරෙව ලිපිගුණ ඔහුගේ මේසෙට තියාගෙන ඉන්නවා. අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ නීතිපතිවරයාගේ තීරණය නොවේ. මේවා පිටපස්සෙන් ඉන්නේ මේ අහුල් ආණ්ඩුවේ ඉහළම පුද්ගලයා. අත මා අගමැතිවරයාගෙන් අහන්න කැමති. සාදුවරාවේ ඉරාය පාවෙන අවිගබඩාව පිළිබඳ ඉදිරියේද ගන්න ක්‍රියාමාර්ග කුමක්ද කියලා. 2015 5 14 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජ සේනරත් මහ කැබිනට් සාකච්ඡාවකදී මොකද දිව්වා තමන්ට අවන්ගාඩ් සමාගමේ චෝදනා යටපත් කරගන්න ගන්න මාසික රුපියල් මිලියන 220 බැගි අල්ලස් දෙන උත්සාහ කළා කියලා. මම අහන්න කැමති රාජ සේනරත් මන්ත්‍රීවරය මේ පිළිබඳ අල්ලස් දූෂණකම් සභාවට හැමිල්ල කරා. අද අමාත්‍යවරයෙකුගේ වගකීම මේක. රජයට කෝටි ගණනක විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබුණා. මූදු ආරක්ෂක සේවා යටි අරමුණුකින් අයිතුලස රත්නාලංකා සමාගම හරහා අවන්ගාඩ් සමාගමට ලබා දීමේ සිට පාවෙනි අප අවිගබඩාව ගාල්ලේවරා ස්ථානගත කර පවත්වාගෙන යාම යන සිද්ධින් සියල්ලගත් විට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අවන්ගාඩ් සමාගමට ඒ සඳහා මැදිහත් වූ සියලු දෙනාට තුරුද්දව නඩු පවරන්න පුළුවන්. ඒත මොනවාසල මැලි වෙන මේව පිළිබඳව මේ රටේ අපරාධයට ගහන්න දෙන්න බෑ වෙන වෙන තනතුරු මාර්ගී. මේ ආණ්ඩුවේ ප්‍රබලයෙන්ගේ මැදිහත් වීම සඳහා දැඩි බලපෑම හේතුවෙන් නීතිපතිවරයා විසින් යටපත් කළ අවන්ගාඩ් සම්බන්ධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නැවත ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නවද කියලා දැනගන්න කැමති. දේශීය මූදු ආරක්ෂකකින් පුහුණු කිරීමේ ආයතනය පිහිට වීමට අවන්ගාඩ් සමාගම විසින් අපි අහන මේ රටේ කාටද හමුදා පුහුණුව දෙන්න පුළුවන්කම තිබෙන්නේ? සාමාන්‍ය සිකියුරිටි ගාඩ් කෙනෙක් ඉන්නවනම් සිකියුරිටි කම්පැනි එකට අවියාවුද පුහුණුව දෙන්න මොකද කරන්න ඕනකම තිබෙන්නේ? පොලිසිය වෙඩිපිටිය ගිහලා තමයි අවියාවුද පුහුණුව දෙන්නේ. පොලිසිය නිලධාරිය තමයි පුහුණුව දෙන්නේ. හැබැයි මෙතන මොකද සිද්ධ වෙන්නේ? දේශීය මූදු ආරක්ෂකකින් පුහුණු කිරීමේ ආයතන පිහිටීමට අවන්ගාඩ් සමාගම විසින් ආරක්ෂක අමාත්‍යාංශය 2013 4/17 අවසර ඉල්ලා තිබු අතර එහි අනුමැතිය කිසිදු විමර්ශනයකින් තොරව දින 10ක් ඇතුළත ලබා දෙනවා. අවියාවුද පුහුණු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට පමණක් හිමි බලය කඩිමුඩියේ පුද්ගලික සමාගමක් වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. අපි අනේ මෙරට කවර සමාගමකට පුළුවන්කම තිබෙන්නේ ස්වයංක්‍රීය අවියාවුද පුහුණු කිරීම සඳහා පාඨමාලාවන් ආරම්භ කරන්න. ටියුෂන් කඩද? මේ කොත්තු කඩද? මේ හමුදා පුහුණු කිරීමේ මැදිස්ථාන. අර කතානායකතුමනි ඉල්ලනල ලිපියක් අවසර දෙන ලිපියක් මම හන්සත්ගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට ඇති බලය අවන්ගාඩ් වෙත පවන් ලද්දී කවර නීතියක් ඇතුළත කවර බලධාරීතු විසින්ද මේ අතේ පුහුණු ලැබුවන් සංඛ්‍යාව කොපමණද? සාවුන් කවුද විදේශිකයන්ට අවියාවුද පුහුණු ලබා දීමට දී ඇති බලය කුමක්ද? ජාත්‍යන්තර ප්‍රශ්න මතුවෙන බැරිද? ISIS කාර්යකට පුහුණු දුන්නා කියලා කිව්වොත් මොකද්ද මතුවෙන්න පුළුවන් ගැටලු? ඒකට මේ මුදල් යටිමඩි ගහපු අය හවුල්නේ නැහැ. මේ රටේ ජනතාව තමයි ඒවට වන්දි ගවන්න ඕනකම තිබෙන්නේ. ඒ වගේම CID වාර්තාව අනුව අවන්ගාඩ් සමාගමේ පසුගිය අවුරුදු දෙකක ගිණුම් වාර්තා බැලුවා. ගරු කතානායකතුමගේ ආදායම ගැන කෝටි 339 කල්පනා බල. හැබැයි මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? එම ගිණුම් වාර්තා අනුව තෑගිසා පරිත්‍යාග වැසි රුපියල් මිලියන 853ක් වැය කරලා තිබෙනවා. දැන් අපි දැනගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව මේ තෑගි දුන්නේ කාට? ගිණුම් ගත කළ දෙන සභාපතිවරයාගේ වියදම මිලියන 1294යි කෝටි 129.4යි. සභාපතිවරයාගේ බිරිඳගේ වියදම වශයෙන් මිලියන 191ක් වශයෙන් කෝටි 19.1යි. සභාපතිවරයාගේ බිරිඳගේ වියදම හේතු සඳහන් නොවන වියදම හේතු සඳහන් නොවන වියදම් හිට තියෙනවා මිලියන 574 කෝටි 57.4ක් තියෙනවා. ඒ නිසා මේ කළු සල්ලි මේක ඇතුළේ වුවමාරු වෙලා නැද්ද? දැනට අනාවරණය වී ඇති පරිදි සිරිලිය සවියට සහ පුෂ්පා රාජපක්ෂ පදනමට අවන්ගාඩ් සමාගමේ මුදල් ලබා දීලා තිබෙනවා. ඒවා මේ පරීක්ෂා කරන්න ඕන 10. මා දන්නේ නැහැ කරු කතානායකතුමනි ගාල්ලේ චන්දර කොච්චර වියදම් කරාද කියලා. ඒක අගමැතිතුම හොයා බලන්න ඕන. අවන්ගාඩ් සමාගම මෙම පැනනකි අවන්ගාඩ් සමාගමේම සැක සහිත වියදම් මොනවාද? එසේම අවන්ගාඩ් වෙතින් පරිත්‍යාග වශයෙන් මුදල් ලබා දී ඇති ආයතන පුද්ගලයින් පදනම් මොනවාද? ආ ඒක එක්ක අය වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාණය කවරේද කියලා මේ පාර්ලිමේන්තුව වාර්තාවක් මග හරහා ඉදිරිපත් කළ යුතු කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම 2012 සිට මාසේ 15 වෙනි දිනදී අංක 36 දරන රත්නාලංකා අවන්ගාඩ් සමාගම අතර ඉතිරි කර බද්ධ ව්‍යාපාර ගිවිසුම අනුව රත්නාලංකා සමාගමට ලාභයෙන් 50% ක මුදලක් ගෙවිය යුතුයි. මේ දක්වා එලෙස ගෙවා තිබෙන මුදල් ප්‍රමාණය කුමක්ද කියලා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. මම අවසන් වශයෙන් ගරු කතානායකතුමනි කියන්නේ මේ පරීක්ෂාව අනුව තමයි අපිට මේ පරීක්ෂණ අනුව තමයි ගරු කතානායකතුමනි තේරුම් ගන්න පුළුවන් මේ ආණ්ඩුව දඬුවම් දෙන්න සූදානම්ද දූෂිතයන් එක්ක එකට තොටිල්ලේ නැලවෙන්න සූදානම්ද කියන එක පෙන්වුම් කරන්නේ මේ අවන්ගාඩ් පරීක්ෂණය හරහා. එනිසා ගරු අග්‍රාමාත්‍යවරයන් ගරු කතානායකතුමනි අපි ඉල්ලා සිටි. ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ කවර අය මේකට සම්බන්ධ වී තිබෙනවද? ඔහුගේ කාර්ය මණ්ඩලය මොන කනුතර තිබෙනවද? මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමින් බොහොම ස්තුති කතානායක වැඩිණුත් එක් අවස්ථාව ලබා දීම පිළිබඳව අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මුදල් යොදවමින් ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වන බවට ඊයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය කළේ දේශපාලන පරිගණීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරිපිට. සේනාධිපති මහතාගේ ප්‍රකාශය මේ වන විට පුළුල් සංවාදයකට හේතු වී තිබෙනවා. මතක තියාගන්න අනුර කුමාර් මම බස්සන 100 නෙමෙයි පාර්ලිමේන්තේ එකෙක්වත් නැති වෙන්න. ඒකට මම වෙන වියදම් කරලා තියෙනවා. මතක තියාගන්න මම කියන්නේ අනුර කුමාර් ගෙදර ඇරීම තමයි අවන්ගාඩ් එකේ එකම අභිප්‍රාය. මම කියන දැන් මගෙත් එක්ක එන්නේ කියලා විවාදයකට. ඇයි එන්නේ නැති විවාදයකට? හොරා පැමිණිලි කාර්යය වෙලා හොරු අල්ලන්න උදව් කර මිනිස්සු වගේ උත්තර කාර්ය වෙනවා.
ඕන විනය ඕන නීතිය මේක පහුගිය කාලේ නාවික හමුදාවට යලි පවරා ගත්තට පස්සේ අවුරුදු 3ක් ඇතුළත නාවික හමුදාව හෙව්වා රුපියල් බිලියන 8ක ආදායමක් බිලියන 8ක් කියලා කියන්නේ රුපියල් කෝටි 800ක් බණ්ඩාගාරයක හොඳ නැද්ද හොයලා බණ්ඩාගාරයට දෙනවා ව්‍යාපාරය කරනකොට නාවික හමුදාව අච්චර ආදායමක් හොයන්නේ නැති ඇති කමක් නැහැ නාවික හමුදාව හෙව්වා නම් ඒක බණ්ඩාගාරටයි යන්නේ ඔන්න දැන් යන සෙල්ලම හොරකම් හොරු වෙනුවෙන් ඉති ඇත්තනේ ඒ හොරු වෙනුවෙන් මේගොල්ලෝ බෙල්ල තියෙන එක ගැන හිතා ගන්න පුළුවන් ලක්ෂ 500ක් අපිව පරද්දන්න හිතා ගන්න පුළුවන් නේ අපිව පරද්දන්න ලක්ෂ 500ක් වේදම් කරනවා නම් මේගොල්ලෝ දිනවන්න කොච්චර වේදම් කරනවද නේද මොකෝ ඔය පිල්ලේ පරාජය කරගත්තේ නැත්නම් තවුරුද්දක් දෙකක් ගිහිල්ලා මේ යකා මේ රටත් කාට හරි උගස් කියලා පස්ස බලන්න ඒ જાති අර එකසරක් අයිෆල් කුණත් විකුණලා තියෙන කවුද හාදේක් ලෝක හොරෙක් මිනිහත් විකුණලා ඒක අයිෆල් කුණත් විකුණන්න පුළුවන් වගේ එකක් තමයි